අපි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනවා 31 වෙනිදා මහනුවරදී ඒක එළි දක්වනවා. ඒ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රාජපක්ෂලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වගේ. මම මේ කතා කරන්නේ මේ ඊයේ පෙරේදා නිකුත් කරපු එක විතරක් නෙමෙයි. 2005 අලුත් රටක් කියලා ඉදිරිපත් කරා, 2010 ඉදිරිපත් කරා. මේ හැම ප්‍රතිපත්ති ප්‍රකාශයකම කියපු දේවල් නෙමෙයි කෙරුණේ. කියන්න එකක් කරන්න එකක්. ජනාධිපති ධූරය අහෝසි කරනවායි කිව්වා 2005, ජනතාවගේ පඩි වැඩි කරනවායි කිව්වා, පෝෂණ මල්ලක් දෙනවායි කිව්වා. මේ වගේ පොරොන්දු මාලාවක් දුන්නත් මට ඔප්පු කරන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ඒ කියපු පොරොන්දු වෙනුවට බලයට ආවයින් පස්සේ කරේ තමන්ගේ බලය තහවුරු වෙන, ඒකාධිපතිත්වයක් තහවුරු වෙන, පවුල් බලය ස්ථාවර වෙන නින්දිත ඒකාධිපති තීන්දු මිසක් කියපු දේවල් නෙමෙයි කරේ. ඒ වගේම සුරංගනා කතාවක් තමයි මේ වතාවේ ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් අපි අතිශ්‍රේෂ්ඨ අතිවිශිෂ්ට මැතිවරණ ප්‍රකාශයක් අපි 31 වෙනිදා නිකුත් කරනවා. ඒ වගේම පසුගිය 2015 නිකුත් කරපු මැතිවරණ ප්‍රකාශයෙන් මේ වෙනකොටත් 80%කට ආසන්න ප්‍රමාණයක් අපි ඉටු කරා. වගේම ඉටු කරන්න බැරි ඒවායිනුත් කොටසක් හරි ඉටු කරා. වගේම ඊටත් වඩා බොහොම ප්‍රගතිශීලී, නිර්මාණශීලී සහ රටේ තරුණයන්ගේ, කාන්තාවන්ගේ, රටේ පුරවැසියන්ගේ අනාගතය ගැන අවධානයෙන් බලන මැතිවරණ ප්‍රකාශයක් කරන්නේ. අපි කියන දේ කරනවා.